අයිබුවන් විශ්වකර්ම යුටබ් නාලිකාවෙන් විවිධ ගහමාරුවෙන් ඔබහමේ තබනො වගේම මෙවරත් මසකට වරක් ගහමාරුවක් විදිහට සිදුවන රවී ගහමාරුව පිළිබඳව බහමේ තැබීමට බලාපොරොත්වෙනවා. රවී ගහමන්ලි ප්‍රබලම ග්‍රහය, එහෙම නැත්තං ග්‍රහමන්ලි රජා, නැතහොත් නායකයා. රවී මාසයකට වරක් රාශි මාරු කරන නිසා බොහෝ අය මේ ගහමාරුවෙන් ඇතිවිය හැකි යහපත් සුභ අසුභ ප්‍රතිඵලයන් අපේක්ෂාවෙන් සිටිනවා. ඒ නිසා මේ ගහමාරුවත් බොහෝ ලග්නවලට විශේෂ ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අනුව මෙවර රවීගේ ගහමාරුව සිදුවෙන්නේ 2024 ජූනි මාස 15 වෙනි දින අලුයම තමයි ගහමාරුව සිද්ධ වෙන්නේ. 14 වෙනි දින රාත්‍රි 12:27 නැත්තොත් අලුයම විනාඩි 27 තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ගහමාරුව බොහෝ දුරට ඉතා සුභඵල දෙන ගහමාරුවක් වෙනවා. මොකද මෙවර උස්සබ රාශියේ සිටින රවි මෙවර ගහමාරුව සිද්ධ වෙන්නේ මිතුන රාශියටමයි. මිතුන රාශිය මේ වෙන විට සිකුරු බුධ මිතුන රාශිය ගමන් කරනවා. බුධ බලවත්වත් යන නිසායි මිතුන රාශියට රවි මිත්‍ර ගහයිකුත් නිසා ඒ මිතුන රාශියට රවිගේ පිවිසීම සුවිශේෂී යහපත් සුභඵලයන් උදා කරනවා. ඒ නිසා මේ ගහමාරුව ලග්න 12ටම යහපත් ප්‍රතිඵලයන් උදා කර ගැනීමේ හැකියාව තියෙන ගහමාරුවක් නිසා අපි බලමු මේ ලග්නේ ලග්නයට මේ ගහමාරුවෙන් යහපත් සුභ ප්‍රතිඵලයන් අත්පත් වෙන්නේ කුමන අයුරින්ද කියලා. අපි දැන් බලමු මේෂ ලග්න හිමියන්ට. මේෂ ලග්න හිමියන්ගේ යෝගකාරක සුභඵල දෙන ගහයක් විදියට රවි ඔවුන්ගේ වික්‍රමස්ථානයේ තමයි පිවිසෙන්නේ. එනිසා ලග්නෙත් කුජ ගමන් කරන කාල පරිච්ඡේදය තුළ රවි වික්‍රමස්ථානයට පිවිසීම තුළ මේෂ ලග්න හිමියන්ගේ අර සරල ගති ස්වභාවයන් අවම වෙලා ඉහළ අරමුණු ඉලක්ක එක කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ නිසා ඔවුන් වෙනදාට වඩා ඔවුන්ගේ ගතිගුණවල යම් කිසි වෙනසක් දකින්න පුළුවන්. ඔවුන්ගේ උඩඟු ආඩම්බර ගති පැවතුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන් ඉහළ අරමුණු ඉලක්ක පෙරදරි කර ගැනීමෙන් ක්‍රියා කරනවා. ඒ නිසා වික්‍රමස්ථානයේ රවිගේ පිවිසීම තුළ ඔවුන් වෙනදාට වඩා සුභවාදී අරමුණු ඉලක්ක එක ගමන් කරලා ඔවුන්ගේ බොහෝ බලාපොරොත්තු අධිෂ්ඨානයන් සාර්ථක කරගන්න පෙළඹෙනවා. ඒ නිසා මේ රවීගේ ගහමාරුව මේෂ ලග්න හිමියන්ට යහපත් ස්ථානයකට පිවිසීම සහ වික්‍රමස්ථානයට පිවිසීම ඉතාම සුබදායකයි. මේ නිසා ඔවුන්ගේ අවුල් ජීවිතයේ දියුණුවට ප්‍රගතියට වෙන්නට වඩා වෙනස් යහපත් දැඩි තීන්දුව තියෙන අරන් ඔවුන් ඒ සාර්ථක වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම වෘත්තීය ආර්ථික වශයෙන් කරන දියුණුවට ප්‍රගතියටත් රැකියා උසස් වීම ආදියටත් දෙන්නට වඩා කැප වෙන කාලයක්. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ වෘත්තීය උසස් වීම ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට ඔබ විශේෂයෙන්ම යොමු වෙනවා. ඒ නිසා ඔබගේ ගති ස්වභාවයන් වලින් වෙනසක් දකින්න පුළුවන්. ඔබ වගකීම් දරන්නේ වශයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබට විදේශ ගත වී සිටින මේෂ ලග්න හිමියෙක් නම් ඔබට මේ කාලය තුළ ඔබගේ ඉලක්ක අරමුණු දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් යුතුව සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික ජයග්‍රහණයක් රාශියක් ලං කර ගැනීමේ හැකියාව මේ ගහමාරුවත් සමග තියෙනවා. ඒ නිසා රවි ගහමාරුවෙන් යහපත් සුභඵලයන් රාශියක් බුද්ධ විඳීමේ හැකියාව මේෂ ලග්න හිමියන්ට පවතිනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන්ගේ ඒ රවිගේ ගහමාරුව සිද්ධ වීම උන ස්ථානයත් ඉතාම සුබදායක වගේම ඒ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල රාශියක් අත්පත් කර ගැනීමේ හැකියාව තියෙන නිසා මේෂ ලග්න හිමියන්ට රවිගේ ගහමාරුව ඉතාම යහපත් සුබඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. උෂභ ලග්න හිමියන්ගේ විද්‍යාස්ථානාධිපති ගහය ධනස්ථානයට තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා රවිගේ ගහමාරුව ධනස්ථානයට පිවිසීම තුළ බොහෝ දුරට අධ්‍යාපනික ශාස්ත්‍රයේ රැකියා කරන ඒ ගුරු භවතුන්ට බොහෝ දුරට මේ ගහමාරුවෙන් ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන කටයුතු වලට යොමු වීමත් ඔබ ආර්ථික වශයෙන් යම් කිසි දියුණුව අපේක්ෂාවෙන් අධ්‍යාපනික ශාස්ත්‍රයේ කටයුතු වලට යොමු වෙන්න බලාපොරොත්තු වන්නේ නම් එම කටයුතු වලට අත ගැසීම ඉතාම යහපත්. ඒ වගේම ඔබගේ වෙනදාට වඩා ඔබගේ කතන හැකියාවල් වල යම්කිසි ප්‍රගතියක් දකින්න පුළුවන්. ඒ නිසා ඔබට අනිත් අය අතර
ගරුත්ත හිමියන ඇගේම්වලට ලක්වෙන අයුරින් කතා කිරීමේ හැකියාව පවතිනවා. එනිසා ඔබ අනිත් අය තුළ ඇගේම්වලට ලක්වෙන ගහමාරුවක් විදියට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට අක්ෂී රෝග වැනි තත්ත්වයන් පවතිනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න, එවැනි රෝග තත්ත්වයන් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය වශයෙන් උසස් වීම ආදී ලබා ගැනීම හා වෘත්තීය වශයෙන් මෙතෙක් පැවති පීඩාකාරී තත්ත්වයන් බාධකමේ තත්ත්වයන් මගහැරි වෘත්තීය ඉලක්ක ජයගැනීමේ පසුබිම් සැකසෙනවා. ඒ වගේම උෂ්ණාධික රත්තාධික රෝග ලේනරක් වීමේ දෝෂ අක්ෂී රෝග වැනි තත්ත්වයන් තමයි ලෙඩ දුක් විදිහට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන්ගෙන් යම්කිසි උරුමයන් අපේක්ෂාවෙන් සිටිනවා නම් එවැනි බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ වාසනාව තියෙනවා. පිය උරුමයන් වල ලැබීම් වාසනා තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ ගහමාරුව පොදුවේ උෂ්‍යව ලග්න හිමියන්ට දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන කියන කටයුතු වලටත් වෘත්තීය බලාපොරොත්තු ඉලක්ක සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙන, ආර්ථික වශයෙන් දියුණුවක් ළඟා කරගන්න යහපත් ගහමාරුවක් නිසා උෂ්‍යව ලග්න හිමියන්ට මේ රවි ගහමාරුව යහපත් සුභඵල දෙන වාසනාවන්ත ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මිතුන ලග්න හිමියන්ට, මිතුන ලග්න හිමියන්ගේ ලග්නයට තමයි රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ සමගම සිකුරු ලග්නේ තැන්පත්ව සින්නා. ඒ වගේම බුද්ධ බලවත් භද්‍රායෝග බල සහිතව ඒ විදුරවි නැමැති බලවත් ග්‍රහයෝගය සමග බලවත් ලග්නගතව පිහිටීම. එනිසා මිතුන ලග්න හිමියන්ගේ ඒ තිබූ සරල සැහැල්ලු ගති ස්වභාවයන් වෙනස් කරමින් ඔවුන් උසස් ප්‍රතිරූපයක් ගොඩනගා ගනිමින් තම අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගන්න පෙළඹෙන කාලයක්, නායකත්වයේ මූලිකත්වය ඇති වෙන කාලයක්, ඔවුන් අන්‍යයන් අතරේ ඔවුන්ට කීර්තිය ප්‍රසිද්ධිය ඇති කරන කාල පරිච්ඡේදයක්. එනිසා මේ කාලය මිතුන ලග්න හිමියන් බොහෝ දුරට ඉහළ අරමුණු ඉලක්කෙක ඒවා දැඩි අධිෂ්ඨානයෙන් ධනාත්මක සිතා තීන්දු තීරණ අරමින් අරගනිමින් කටයුතු කරන නිසා ඔවුන් සමාජ පරිසරය තුළ විශේෂත්වයක් ගොඩනගා ගන්නවා. එනිසා මේ ගහමාරුව මේ මිතුන ලග්න හිමිය ඔබට බලවත් ග්‍රහමාරුවක්, ඔබගේ ගති ස්වභාවයන් වල වෙනසක් ඇති වෙනවා, ඔබගේ දෛවය තුළ වෙනසක් ඇති කරන ගහමාරුවක්. ඒ වගේම හවුල් ජීවිතයේ දියුණුවට ප්‍රගතියට පසුබිම් සැකසෙනවා. ඒ වගේම ඔබ විදේශ ගත වී සිටින මිතුන ලග්න හිමියන්න ඔබට ඒ දෙස් ගත වී මෙතෙක් බාධක මේ තත්ත්වයන් එක්ක තිබූ කටයුතු වෙනස් වෙනවා. ඒ උසස් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික වශයෙන් යම් කිසි දෙයකට යොමු වෙන උත්සාහ දරනවා නම් මේ කාලය තුළ ඒ කටයුතු වල ජයග්‍රහණය අත්පත් කරගන්න පුළුවන්. සමාජ පරිසරය තුළ වැංජමීමේ හැකියාව තියෙන ජීවිතේ කලඑලි කරන ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මිතුන ලග්න හිමි ඔබට ඒ රවි ගහමාරුව අන්‍යයන්ට වඩා විශේෂයෙන්ම යහපත් සුභඵල බුත් වීමේ භාග්‍යමත් ගහමාරුවක්. ඒ නිසා ඔබගේ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගය, ධෛර්ය ශක්තිය ඇති කර ගැනීමත්, ඔබගේ උත්සාහවන්ත ගතිය විදහා දැක්වීමත් මේ ගහමාරුවත් සමග දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් පසු බලවත් සුභඵල බුත් වීමේ භාග්‍ය වාසනාව ප්‍රබලව පවතිනවා. අපි දැන් බලමු කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියන්ගේ ප්‍රයස්ථානගතව තමයි ඒ රවිගේ පිහිටීම සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔබට බොහෝ දුරට වැය පස අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂ දේවල් වලට ඔබගේ වියපැහැදම් අධික වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ පියාගේ දුරස්ත වීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ගෘහස්ථිත පරිසරයෙන් ඇත යාමට විදේශ ගත වෙන්න අපේක්ෂා කරනවා නම් ඒවා ඉතාම සුබයි. ඔබ දුර ඇත පළාතක වෙසෙන කෙනෙක් නම්, විදේශ ගත වී සිටින කෙනෙක් නම් ඔබට මේ කාලය තුළ ඔබගේ මගහැරී ගිය බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමෙන් සාර්ථකත්වය කරා පියනගා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ රවිගේ ගහමාරුව සාමාන්‍ය කටක ලග්න හිමියන්ට ඉතරම්ම යහපත් සුභඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න බෑ. ඒ වගේම උෂ්ණාධික රත්තාධික රෝග, අක්ෂී රෝග වැනි තත්ත්වයන් ඔවුන්ට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගහමාරුවත් සමග ගෘහස්ථිත පරිසරයේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ මේ කාල පරිච්ඡේදය තුළ ඔබගේ මේ ගහමාරු කීපයකින්ම ඔබට අසුභ බාධක එන නිසා ඔබ ආගමික වශයෙන් නැඹුරුව කටයුතු කිරීමක් සිදු කළ යුතුයි. ඒ නිසා මාසයක් පුරා තියෙන රවි ගහමාරුවේදී ඔබ අනිත් අයට වඩා වියපැහැදම් කිරීමේදී මුල් තැන ගන්න නිසා ඔබට අවශ්‍ය සිද්ධ වෙන්න පුළුවන්. මේ කාලය තුළ ඔබ
ආයෝජනයන් වලට යොමු කරොත් ඔබට ඒවා වලින් ඉහළ ප්‍රතිඵලයන් ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා එවැනි දේවල් වලට යොමු වීම ඉතාම සුබදායකයි. ඒ වගේ කටක ලග්න හිමියන්ට මේ ගහමාරුවේ සුභසුභ මිශ්‍ර ගහමාරුවක්, ඒ වගේම සුභඵලයන් අවම ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. එසක් කටක ලග්න හිමියන් බොහෝ දුරට මේ කාලය තුල බොහෝ දුරට දුර ගමන් බිමන් වලට යොමු වීම, දුරස්ත පළාත්වල වාසය කිරීම වැනි තත්ත්වයන් වලට යොමු වී සිටින අයට මේ කාල පරිච්ඡේදයේ තරම් අසුභයාපත් තත්ත්වයන් වලට ලක් වෙන්නේ නැහැ. ඔබ ඉන්න පරිසරයේම රැඳිලා ඉන්න කෙනෙක් නම් ඔබට බොහෝ දුරට වේපැහැදම් අධික වීම, දුර බැහැර ගමන් වලට යොමු වීම, විශේෂ පිය සම්බන්ධන වලට වේපැහැදම් වීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුල ඔබ වෙනදාට වඩා අනිත් අයට වඩා මුල් තැනදී වියදම් වේව වැයපාශ්‍රය වැයපස වැඩි කරගන්න කාලයක්. ඒ වගේම ඔබට විදේශගත වීම හෝ දුරස්ත ගමන් බිමන් වලට වියපැහැදම් කර හෝ යන්නේ නම් එහි යහපත් ප්‍රතිඵල බුද්ධ විඳීමේ භාග්‍ය වාසනාවත් පවතිනවා. අපි දැන් බලමු සිංහල ලග්නයේට. සිංහල ලග්නයේමියන්ගේ ලග්නාධිපති තමයි රවි ගහය. රවි ඔවුන්ගේ ඉන්නේ ආයස්ථානයේට, ලැබීම් කියන තැනට, යහපත්ම ස්ථානයේට. ඒ නිසා සිංහල ලග්නයේමියන් මේ ගහමාරුව සමග අරිෂ්ට දෝෂ භංග වෙන ගහමාරුවක් විදියට පෙන්වුම් කරන ගහමාරුවක්. ඒ නිසා රවිගේ මේ සිංහල මේ රවි ලග්නාධිපති 11 වෙනිට පිවිසීම ඉතාම සුබදායකයි. ඒ නිසා ඔබ ආර්ථික දියුණුවට ප්‍රගතියට උත්සාහ කරන ඒවා සාර්ථක වෙනවා. ඒ වගේම නායකත්වයේ මූලිකත්වයේ ගන්න පෙළඹෙනවා නම් ඒ කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම ඔබට වෙනදාට වඩා කුසල් රැස් කර ගැනීමේ හැකියාව මේ ගහමාරුවත් සමග පවතිනවා. ඒ නිසා ඔබට මේ කාලය තුල හරවත් අර්ථවත් විදියට ජීවිතේ සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ හරි තීන්දු තීරණයන් ගැනීමට පෙළඹෙන කාලයක්. ඒ නිසා මේ ගහමාරුව බොහෝ දුරට සිංහල අක්‍රමියන්ට යහපත් සුවිශේෂී සුභඵල රාශියක් අත්පත් කර ගැනීමේ ගහමාරුවක්. ඒ නිසා සිංහල අක්‍රමී ඔබ මේ ගහමාරුවෙන් ගත හැකි යහපත් ප්‍රතිඵල උදාකර ගැනීම සඳහා බොහෝ දුරට උනන්දු වීම ඉතාම යහපත්. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දරුවන්ට නම් මේ ගහමාරුව ඉතාම යහපත් ගහමාරුවක්. ඔවුන් උසස් අයුරින් තරම විභාග ආදී ජයග්‍රහණ කරන කාල පරිච්ඡේදය. ඒ නිසා මේ රවීගේ ගහමාරුව සිංහල ලග්නයේමියන්ට අනිත් අයට වඩා යහපත් ප්‍රතිඵල දෙන වාසනාවන්ත බලවත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එස සිංහල අක්‍රමියන්ට මේ කාලය තුල ඔවුන්ගේ ප්‍රතිරූපයේ ගොඩනගා ගැනීමට, නායකත්වයේ මූලිකත්වය ළඟා කර ගැනීමට, හවු ජීවිතයේ දියුණුවට ප්‍රගතියට, ඔවුන්ගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් කැපවීම කිරීමට පෙළඹෙන්න මේ ගහමාරුවත් සමග එවැනි පසුබිම ඔවුන්ට සැලසෙනවා. ඒ වගේම ඔවුන්ට මේ කාලය තුළ සිංහලග්නයේමී දූ දරුවන්ගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දූ දරුවන් සමගේ කටයුතු වෙනදාට වඩා උනන්දේ උද්‍යෝගයෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සිංහලග්නයේමීයන්ට තවත් සුවිශේෂී ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා රවි මාරුව ලග්නාධිපතිගේ ගහමාරුව සුභ ස්ථානයට පිවිසීම නිසා ඔවුන්ට එහි සුභඵල බුද්ධ විඳීමේ භාග්‍ය වාසනාව ප්‍රබලව පවතින නිසා ඉතාම යහපත් ගහමාරුවක් විදියට රවි මාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කන්‍යා ලග්නහිමියන්ට. කන්‍යා ලග්නහිමියන්ටත් මේ ගහමාරුව ඉතාම යහපත්. මොකද පහුගිය ගහමාරුව වලින් අසුභයාපත් තත්ත්වයන් නැති වුණත් රවි මාරුවේ බලවත් සුභඵල බුද්ධ විඳීමේ භාග්‍ය වාසනාව තියෙනවා. මොකද ඔවුන්ගේ ලග්නාධිපති ඉන්න ස්ථානයේට, ලග්නාධිපති බලවත් වෙලා ඉන්න ස්ථානයේට, භද්‍රයෝග බල සහිතව ඉන්න මොහොතක රවිත් ඒ කර්මස්ථානයේට රැකියා ස්ථානයට පිවිසීම, ලග්නාධිපති ඉන්න ස්ථානයට පිවිසීම නිසා මේ ඉතාම බලවත් සුභ ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. රැකියා ස්ථානයේ රවි බලවත් වීම සුළ නායකත්වයේ මූලිකත්වයේ හිමිවීම කරන කියන කටයුතු දියුණුව ප්‍රගතිය ඇති කරන කාලවක් වන්වා. ඒ නිසා මේ ග්‍රහමාරුව ඒ කන්‍ය ලග්නහිමියන්ට සුභ ස්ථානයකට තමයි පිහිසිලා තියෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා ඔබ වෘත්තීය පරිසරය තුළ අන්‍යයන් අභිභවා යනවා, නායකත්වයේ මූලිකත්වය ඔබට ස්වභාවයෙන් උරුම වෙනවා, නව ව්‍යාපාරාද්‍යයට යොමු වෙන උත්සාහ කරනවා නම් ඉතාම සුබදායකයි. වෘත්තීය වශයෙන් අනිත් අයගේ බාධක වලින් බාධක අභිභවා යෑමේ
යමින් නායකත්වයේ මූලිකත්වය අරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුළ පිරිස් පාලන රැකියා කරන, රැකියා උසස් වීමේ අපේක්ෂාවෙන් සිටින, ස්වයන් රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඒ කන්‍යල් ආක්‍රමයන් ඒවට ඉතා සුභවාදීව සිතා මතගසන්නේ නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා කන්‍යල් ආක්‍රමයන්ට රවි මාරුව අන් අයට වඩා බලවත් ස්ථානයකට රවිගේ පිවිසීම සිද්ධ වෙන නිසා, රවි දසවැන්න දික් බල නිසා නව රැකියා ආශ්‍රිත බලාපොරොත්තු අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කන්‍යා ලග්නයේ දරුවන් මේ කාලය තුළ ඒවට වැඩි උනන්දුවක් දැක්වීම තුළ ඔවුන්ගේ වෘත්ති ඉලක්ක සාර්ථක කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කන්‍යා ලග්නයේයන්ට මේ ගහමාරුවත් සමග ඔවුන්ගේ දෛවය තුළ සුවිශේෂී වෙනස්කම් රාශියක් ඉස්මතු කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ අලුත් දේවලට යොමු වීම මේ කාලය තුළ ඉතාම සුබදායකයි. ඒ නිසා ව්‍යාපාර කරන්නේ නම් ව්‍යාපාර දියුණු කිරීමට උත්සාහ කරන්න ඔබට විශේෂ පසුබිමක් සකස ගන්න පුළුවන්. ඔබ අනින් අතර ජනප්‍රිය වෙන්න, ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන්නේ නම් එමේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා කන්‍යා ලග්නයේයන්ට මේ ගහමාරුව මහත් අස්වැසිල්ලක් වන බලවත්ම ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. තුල ලග්නයේයන්ටත් මේ ගහමාරුව යහපත් සුබඵල උදා කරගැනීමේ වාසනාවන්ත ගහමාරුවක්. මොකද ඔවුන්ගේ ලග්නාධිපති භාග්‍යස්ථානයේ පිවිසෙනවා. බුදු බලවත් භාග්‍යස්ථානයේ අධිපති විදියට ගමන් කරන කාලය තුල රවිගේ පිවිසීමක් සිද්ධ වෙනවා. ඒ නිසා බෝධුරට තුලා ලග්නයේයන්ගේ දූදරුවන්ගේ දෙමාපියන්ට විදේශගත වීමේ පසුබිම් හැදෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඔහුගේ පියාට. ඒ වගේම ඔවුන්ට විදේශගත වීමේ අපේක්ෂාවන් සාර්ථක කර ගැනීමේ හැකියාව සහ විදේශගත වී බලාපොරොත්තු වෙන තරම විභාග ආදීට ඉදිරිපත් වීම හෝ වෘත්තීය වශයෙන් සාර්ථක වීමේ හැකියාව පවතිනවා. ඒ නිසා විදේශගත සියලුම දෙනාට මේ ගහමාරුවෙන් යහපත් සුබ ප්‍රතිඵල අහන්න පුළුවන් ගහමාරුවක්. ඒක ඉතාම සුබදායකයි. ඒ වගේම රවි භාග්‍යස්ථානයට පිවිසීම තුළ ඔවුන්ට බොහෝ දුරට ඔවුන්ගේ ඉලක්ක සාර්ථක කර ගැනීමේ හැකියාව, ඔවුන්ට අන්‍යයන්ගේ උදව් උපකාර ලැබීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා අධ්‍යාපනික ශ්‍රේණියේ ඉල්ලා ඉන්න විදේශ හෝ උසස් අධ්‍යාපන කටයුතු කරන අයට උසස් ප්‍රතිඵල භුක්ති විඳීමේ භාග්‍ය වාසනාවත් පවතිනවා. ඒ නිසා රවිගේ ගහමාරුව තුළ තුලා ලග්නයේයන්ට ලග්නාධිපති සමග රවි ඉන්න නිසා වෙන්නට වඩා උඩඟු ආඩම්බර ගති නායකත්වයේ මූලිකත්වය ගැනීමේ හැකියාව, ලොකු අරමුණු ඉලක්ක සමග කටයුතු කරන්න පසුබිම් සකසා ගන්න ගතිය ඔබ තුළින් විද්‍යමාන වෙනවා. ඒ නිසා ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් ධෛර්යවන්තව ක්‍රියා කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබගේ දූදරුවන්ට මේ කාලවකවානු ඉතාම සුබදායක ඔවුන්ගේ බලාපොරොත්තු ඉලක්ක සාර්ථක වීමේ පසුබිම් සකසෙනවා. ඒ වගේම ඔබගේ අධ්‍යාපනික වශයෙන් කරන කටයුතු වලටත් ඉතාම සුබදායකයි. ඒ නිසා තුලා ලග්නයේයන්ට රවිගේ පිවිසීම ඉතාම යහපත් ස්ථානයකට පිවිසිලා එම ස්ථානයේම තම ලග්නාධිපති භාග්‍ය වාසනාව අධිපති ඉන්න නිසා ඔවුන්ට මේ ගහමාරුවේ ප්‍රතිඵල රාශියක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ ගති ස්වභාවයන් වල වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්යය සහ ඊළ අරමුණු එක්ක යන ගතියත්, ඒ වගේම ඔබගේ සහෝදර සහෝදරියන්ට යහපත් කාල පරිච්ඡේදයක් ඔවුන්ගේ උදව් උපකාර ලබා ගැනීමේ වාසනාවත් ඔබට පවතිනවා. ඒ නිසා රවි ගහමාරුව පොදුවේ තුලා ලග්නයේයන්ට ඉතාම වාසනාවන්ත ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු උෂ්චික ලග්නයේයන්ට. උෂ්චික ලග්නයේයන්ගේ මාර්ග බාධක ස්ථානයේ තමයි ඒ රවිගේ ගහමාරුව සිද්ධ වෙන්නේ. උෂ්චික ලග්නයේයන්ට සුභ ස්ථානයක නෙවෙයි. ඒ නිසා උෂ්චික ලග්නයේයන්ට රවිගේ ගහමාරුව එතරම් සුභඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න බෑ. ඒ නිසා රවි අටවැන්නට පිවිසීම තුළ ඔවුන්ට අක්ෂී රෝග, උෂ්ණාධික රත්තාධික රෝග, ලී නරක් වීමේ දෝෂ, ඒ වගේම පියාගෙන් දුරස්ත වීම වැනි තත්ත්වයන් පවා උදා වෙන්න පුළුවන්. ඒ වගේම උෂ්චික ලග්නයේයන්ගේ විවාහයෙන් පසු ජීවිතය ගත කරන අයට, විවාහ වී සිටින අයට මේ ගහමාරුව යහපත් ප්‍රතිඵල ළඟා කර දෙනවා. ඒ නිසා ගෙවල් දොරවල් ඉඩකඩම් භූමිලාභ යාන වාහන ආශ්‍රිත උරුමයන් වලට මේ ගහමාරුව ඉතාම සුබදායකයි.
නමුත් උෂ්ටික ලක්ෂණ හිමියන්ගේ රවි දුර්වල ස්ථානයකට පිවිසීම තුළ හෘදාශ්‍රිත රෝග, නහර නාල බඩවැල්ආශ්‍රිත රෝග, ස්නායුගත ආබාධ, අක්ෂි රෝග වැනි තත්ත්වයන් එන්න පුළුවන් නිසා මේ ගහමාරුව සමග ඔබ ගත කරන මේ මාසේ ඉතා සැලකිලිමත්ව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අවදානම් සහගත වැඩ කටයුතු වලින් මගහැරී ක්‍රියා කරන්නේ නම් ඉතාම හොඳයි. එනිසා උෂ්ටික ලක්ෂණ හිමියන්ට පොදුවේ මේ ගහමාරුව ඊතරම්ම යහපත් සුබඵල ගහමාරුවක් නෙවෙයි. ඒ නිසා මේ ගහමාරුවෙන් ඇතිවිය හැකි අසුභ යහපත් තත්ත්වයන් වළකා ගැනීමට උත්සාහ කිරීම ඉතාම යහපත්. ඒ වගේම උෂ්ටික ලග්න හිමියන්ගේ රවි අටවැන්නේ ගමන් කරන කාලය තුළ ඔවුන්ට භූමියෙන් ලැබීමල වාසනාව තියෙනවා. ඒ නිසා පිය පාශ්වයෙන් යම් කිසි උරුමයන් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒවා ලබා ගැනීමේ හැකියාවත්, ඒ වගේම ධන නිධන් ලාභ, මැණික් ලාභ වැනි තත්ත්වයන් ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා ඔවුන්ට බොහෝ දුරට මේ කාලය තුළ එවැනි දේවල් වල උරුමයත්, ඒ වගේම නව ව්‍යාපාර ආදිය වලට යොමු වෙන්නේ නම් ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට සහ ලැබීම් වලට පසුබිම් සැකසෙනවා. ඒ නිසා මේ උෂ්ටික ලග්නයිගේ ආර්ථික දියුණුව ප්‍රගතිය කෙසේ වුණත් සාර්ථක වෙනවා. ඒ නිසා උෂ්ටික ලග්න හිමියන්ට රවි මහරුව අසුභ වුවත් බොහෝ දුරට ඔවුන්ගේ හැකියාව තුළින් ඔවුන් ඒ අසුභ බාධක මගවහරවා ගනිමින් ජයග්‍රහණයන් අත්පත් කරගන්න උත්සාහ කරන නිසා මේ ගහමාරුවේ ඇති අසුභ ඵලයන් ඔවුන් ගණන් නොගෙන කටයුතු කරන නිසා අසුභ ඵලයන් මගහරවා ගනිමින් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. අපි දැන් බලමු ධනු ලග්න හිමියන්ට. ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රස්ථානයේ වූ හත්තැන්නට තමයි ඒ බුදගේ පිවිසීම සිද්ධ වෙලා භද්‍රයෝග බල සහිතව ඉන්න ස්ථානයට තමයි ඒ රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. එනිසාම රවි හත්තැන්නට පිවිසීම ඒ ජනු ලග්න හිමියන්ට පොදුවේ තම යහපත්, ඔවුන්ගේ හවුස් ජීවිතය තුළ බලාපොරොත්තු වන දියුණුව ප්‍රගතිය ඇති කරගන්න පුළුවන්, හවුල් කටයුතු වලට වල විශේෂත්වයක් ඔබට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා රවි ගහමාරුවේ ඔබගේ හවුල් ජීවිතයේ දියුණුව ප්‍රගතියත් හවුල් ව්‍යාපාරව සාර්ථක කරගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම වෘත්තීය උසස් වීම ආදියට මේ ගහමාරුවත් සමග ඉතාම යහපත් ප්‍රතිඵල බුද්ධ විඳිනවා. ඒ වගේම ඔබ වෙනදාට වඩා උනන්දු උද්‍යෝගය ලොකු අරමුණු ඉලක්කයක කටයුතු කරන කාල පරිච්ඡේදයක්. ඔබට මේ කාලය තුළ ලැබෙන උසස් ප්‍රභු අය සමග ආශ්‍රය කරමින් කටයුතු කරන්න ලැබෙනවා. ඒ නිසා ඔබ ඉහළ පෙළේ අය සමග කටයුතු කරන කාල පරිච්ඡේදයක්. විවාහසිත ජීවිතයේ දියුණුව ප්‍රගති අපේක්ෂාවෙන් කරන සියලුම කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ විවාහ සහකරු සහකාරිය සමග ඔබගේ පවුලේ උදවිය සමග කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා කරන ගහමාරුවා. ඒ නිසා රවිගේ ගහමාරුව බද්ධයෝග බල සහිතව හත්වැන්නේ ගමන් කරන රවිගේ ගහමාරුව පොදුවේ ධනු ලග්න හිමියන්ට සුබඵල බොහොමයක් අත්පත් කරගත හැකි වාසනාවන්ත ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ ගහමාරුවෙන් ලැබිය හැකි සුබ ප්‍රතිඵලයන් බුද්ධ විඳීමේ උනන්දු උත්සාහය ඔබ තුළ ඇති කරගතොත් ඔබට මේ ගහමාරුවේ බලාපොරොත්තු වන ආර්ථික දියුණුව ප්‍රගතිය, හවුල් ජීවිතයේ සාර්ථකත්වයන්, අන්යන් සමග මුහු වී කරන කටයුතුවල ප්‍රගතියන්, ඒ වගේම ස්වයං වෘත්තීන් ආදී කරන්නේ නම් ඒවැල ප්‍රගතියන් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ බොහෝ දුරට අන්යන්ගේ උපදේශ අනුශාසන අසමි ඔවුන්ට ඇහුම් කන්දී ක්‍රියා කරන්නේ නම් ඔබට ඇතිවිය හැකි අසුභ ඵල මගහරව ගන්න පුළුවන්. ගහමාරුවේ යහපත් ඵලම උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව තියෙන නිසා මේ ගහමාරුව ධනු ලග්නයට පොදුවේ ඉතාම යහපත් ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගේ ඒ රවිගේ ගහමාරුව සිද්ධ වෙන ඉතා යහපත් ස්ථානයකට නෙමෙයි, ඔවුන්ගේ රෝග ස්ථානයට තමයි පිවිසෙන්නේ. ඒ නිසා මේ කාලය තුළ චෝදනා, අපවාද, නින්දා, අපකීර්ති වැනි තත්ත්වයන් වලට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම ඇති වෙන්න පුළුවන්. උෂ්ණාධික රක්තාධික රෝග, ලේ නරක් වීම, දෝෂ, නහර නාල බඩවැල්ආශ්‍රිත රෝග තත්ත්වයන් වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම වෘත්තීය වශයෙන් ඔවුන්ට ඉතා දියුණුව ප්‍රගතිය ඇති කරන ගහමාරුවා. ඒ නිසා වෘත්තීය ශ්‍රේෂ්ඨය තුළ ඔබගේ ඉහළ උසස් වීම, ඒ වගේම වෘත්තීය ශ්‍රේෂ්ඨය තුළ ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම ඔබට මේ මකර ලග්න හිමි ඔබට මේ කාලය තුළ බොහෝ දුරට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඔබට සල්ලේ කර්ම දක්වා යන ලෙඩ දුක් බාධක ඇති වෙන්න පුළුවන්. මේ ගහමාරුවෙන්
බෝධුරට සෞඛ්‍ය තත්ත්වය පිරීම ඇතිවිය හැකි නිසා මේ ගහමාරු එතරම් සුබදායක නැහැ. ඒ වගේම වැයපස අධික වන කටයුතු වලට ඔබ පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලය තුළ ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට බාධක වගේම වැයපස අධික වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබ මුල්‍ය වශයෙන් කරන කටයුතු වලින් මගහැරී අන්‍යයන් සමග මුහු වී කරන කටයුතු වලින් මගහැරී ක්‍රියා කරන්නේ නම් ඉතාම සුබදායකයි. ඒ නිසා මකර ලග්නේමයන් මේ ගහමාරුවත් සමග ගත කරන මේ මාසයේ බොහෝ දුරට බුද්ධිමත්ව සැලකිලිමත්ව ලෙඩදු පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නේ නම් මේ ගහමාරුවෙන් ඇතිවිය හැකි අසුභ ඵල මගහරවා ගැනීමෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මකර ලග්නේමී ඔබ දුරබැහැර ගමන් වලට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම්, විදේශගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම්, ඔබ දුරබැහැර ජීවත් වෙන කෙනෙක් නම් ඔබගේ ප්‍රතිරූපයේ ගොඩනගාගෙන කටයුතු කරන්න, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පසුබිම් සැකසෙනවා. ඒ නිසා මකර ලග්නේමයන්ගේ අනිකුත් ග්‍රහමාරුවීම් වලින් එතරම් බාධක ඇති නොවන නිසා මේ ගහමාරුවෙන් ඇතිවිය හැකි බාධකමය තත්ත්වයන් අවම කර ගැනීම ඔබට උපාසීලිව කළ හැකි වෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබගේ දෙමාපියන් සමග කටයුතු කිරීමේදී බොහෝ ඉවසිලිමත්ව කටයුතු කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා මකර ලග්නේමී ඔබ බොහෝ දුරට මේ කාලය තුළ අවදානම් සහගත බාධක සාධක වැඩවලට අත නොගැසීමත්, නැතුරු සාධිය ගැනීමට උත්සාහ නොකිරීමත්, අන්‍යයන් සමග ගනුදෙනු කිරීමේදී ප්‍රවේසන් සහගතව කටයුතු කිරීමත් තුළින් ඔබට ඇතිවිය හැකි බාහිර බාධක මේ තත්ත්වයන් මඟ හරවා ගනිමින් ඔබට ක්‍රියා කිරීමේ හැකියාව තියෙන නිසා ඔබ ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක්. කුම්භ ලග්නේමයන්ගේ විවාහ ස්ථානාධිපති ඔවුන්ගේ දරුපාල ස්ථානයට පස් වැන්නට විද්‍යාස්ථානයට පිවිසීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලය තුළ කුම්භ ලග්නේමී දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට පසුබිම් සැකසෙන්න පුළුවන්. සංසාරගත බැඳීම තියෙන හිමිකාරය ඔබට මුණ ගැහෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේම සම්බන්ධතාදියට හව ජීවිතයට දූ දරුවන් සමග ගත කරන ජීවිතයට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා වෙනවා. ඒ වගේම තන විභාග ආදියට යොමු වීමේ බලාපොරොත්තුෙන් සිටි යොමු වූ අයට උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අධ්‍යාපනික ශිෂ්‍යය තුළ තරඟ කිරීමට පෙළඹෙන කාලයක් අන්‍යයන් සමග, ඒක නිසා ඔබ මුල් තැන ගැනීම අපේක්ෂාවෙන් ක්‍රියා කරනවා. ඒ නිසා මේ ගහමාරු ඉතාම යහපත් සුබඵල දායක ගහමාරුවක්. ඒ නිසා රවි පස්වැන්නට පිවිසීම තුළ බොහෝ දුරට කුම්භ ලග්නයේ දෙමාපියන්ටත් ඉතාම යහපත්. ඒ වගේම ඔබට මේ කාලය තුළ බොහෝ දුරට උසස් අය සමග ප්‍රේම සම්බන්ධතාව වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තු සාර්ථක වෙලා ඔවුන් උසස් ඉලක්කවලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගහමාරුවේ ගොඩා බොහෝ දුරට විශාල ප්‍රගතියක් ඔබට දකින්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ගහමාරුවත් සමග ළඟා කරගත හැකි සියලුම දේ ළඟා කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන්නේ නම් ඔබට ඉතාම යහපත් කාලයක් කරගැනීමේ හැකියාව මේ ගහමාරුවත් සමග පෙන්නුම් කරනවා. ඒ නිසා ඔබ දූරදර්ශව සිතා බුද්ධිමත් කටයුතු කර, පාසීව කටයුතු කර ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න උත්සාහ කරන්න. ඔබට මේ කාලය තුළ බාහිර කරදර බාධක ඇති නොවන කාලයක්. ඒ නිසා ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න දැඩි උත්සාහයක නිරත වෙනවා හොඳයි. ඔබගේ විවාහ සහකරුට, දූ දරුවන්ට, ප්‍රේම සම්බන්ධතාවලට, ඔබගේ ආර්ථික දියුණුවට, රැකියා උසස් වීමට මේ ගහමාරුව යහපත්. ඒ නිසා රවි ගහමාරුවේ සුබඵල රාශියක් බුද්ධ විඳීමේ භාග්‍යය ඔබට උරුම වෙනවා. අපි දැන් බලමු මීන ලග්නේමයන්ට මීන ලග්නේමයන්ගේ භද්‍රායෝග බල සහිතව බුද්ධ සිවුරේ ගමන් කරන කාල පරිච්ඡේදය සිකුරු සමග රවිගේ පිවිසීමත් නිසා ඔවුන්ට ඉතාම යහපත් වෙනවා. ඒ නිසා ගෘහාශ්‍රිත පරිසරයේ කරන කටයුතු සාර්ථක වීම, පවුල් පරිසරය තුළ ඔබ ඇගේමට ලක්වීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ අධ්‍යාපනික ශිෂ්‍යයන් ඉල්ලා ඉන්න දරුවෙක් නම් ඒ අධ්‍යාපනික බලාපොරොත්තු තරඟ විභාග ආදියට ඉදිරිපත් වෙලා කරන කටයුතු වලින් යහපත් ප්‍රතිඵල භුක්ති විඳීමේ වාග්ය වාසනාව පවතිනවා. ඒ වගේම භද්‍රායෝග බල සහිතව සිවන්නේ කුජ රවි ගමන් කිරීම තුළ ගොඩක් දුරට ඔබට ගෙවල් දොරවල් ඉඩකඩම් භූමිලාභ මිලදී ගැනීම සහ එවැනි උරුමයන් වල උරුමයක්
පියපාර්ශවයේ උරුමයන් හිමිවීමේ භාග්‍ය වාසනාවත් පවතිනවා. එනිසා රවි ගාමාරුව මීන ලග්නයට පොදුවේ යහපත් සුභඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ කටක ලග්න හිමි රවි අයගේ රවි සිව්වැන්නට පිවිසීම තුළ ඔබ ප්‍රේසන් සහගත විය යුතුයි. ඔබගේ උදර සහ හෘද ස්ථානයට තමයි රවිගේ පිවිසීම සිද්ධ වෙන්නේ. එනිසා උදරාශ්‍රිත ගැටලු බාධකයන් හෘදාශ්‍රිත රෝග තත්ත්වයන් පවතිනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. එවැනි ලෙඩ දුක් බාධක ඇතිවිය හැකි. අනිකුත් ගහමාරුවෙන් සුභඵල බුද්ධිනේ භාග්‍ය වාසනාව ප්‍රබලව තිනවා. ඒ නිසා වෘත්ති ඉලක්ක සාර්ථක කර ගැනීමත් විදේශගත වී යොමු වෙන රැකියාවලින් සාර්ථක ප්‍රතිඵල ගන්නත් මේ ගහමාරු ඉතාම සුබයි. ගෘහශ්‍රිත පරිසරයේ කරන සියලුම කටයුතු වලට ඉතාම යහපත්. ඒ නිසා මේ රවි ගහමාරුව මීන ලග්නයේ අයට පොදුවේ යහපත් සුභඵලයන් රාශියක් උදා කරගත හැකි ගහමාරුවක්. ඒ නිසා ඔවුන්ගේ හවුල් ජීවිතයේ පවතින බාධකමය තත්ත්වයන් පවා මේ ගහමාරුවත් සමග මඟහැරෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ අනිත් අය පවුල් පරිසරය තුළ අනිත් අය අභිභවා නායකත්වයේ මූලිකත්වයෙන් කටයුතු කරන්න පෙළඹෙන නිසා ඔබගේ බොහෝ හීන සැබෑ කරන ගහමාරුවක් විදියට රවිගේ ගහමාරුව ඔබට බොහෝ සුභඵලත්පත් කරන වාසනාවන්ත ගහමාරුවක් විදියට හඳුන්වන දෙන්න පුළුවන්. විශ්වකර්ම යූටියුබ් නාලිකාව තුළින් මෙවරත් රවි ගහමාරුව ඔබ හමු වී තිබුවා. ඒ වගේම ඉදිරියේදී පවතින ඒ ගහමාරුවීම් සමග ඔබට ලැබිය හැකි සුභ අසුභ ප්‍රතිඵලයන් පෙන්වුම් කර දෙමින් ඉදිරියේදීත් මුණ ගැසීමේ අපේක්ෂාවෙන් විශ්වකර්ම යූටියුබ් නාලිකාව තුළින් ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් සමුගන්නවා.